පසුගිය මාස 6ක කාලය තුල ආයතන ප්‍රධානියා වශයෙන් මැනුම්පති වරයා පවරන රාජකාරී මිනින්දෝරු සංගමේ සමාජිකයන් විසින් ඉටු කර නොමැත. කෙසේ වෙතත් එම මාස 6ටම රාජ්‍ය නිලධාරීන් සඳහා නියමිත වැටුප් ඔවුන් ලබාගෙන තිබෙනවා. රාජකාරී නිසි පරිදි ඉටු නොකර වැටුප් ලබා ගැනීම ආයතන සංග්‍රහයේ දෙවන කොටසේ 48 පරිච්ඡේදයේ පළමු උපලේඛන යටතට ගැනෙන වරදක් බවයි ලේකම්වරයා අදාළ ලිපියෙන් පෙන්වා දී තිබෙන්නේ. ඒ අනුව රජයෙන් වැටුප් සහ දීමනා ලබාගත් එම පිරිස අදාළ විධිවිධාන කඩ කර ඇති බවට තහවුරු වී තිබෙනවා. ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩයේ පරිදි ඔවුන්ට අදාළ පියවරගෙන වාර්තා කරන ලෙසයි සංචාරක හයිඩම් අමාත්‍යංශ ලේකම්වරයා මැනුම්පතිවරයාට දැනුම් දුන්නේ. වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මැනුම්පතිවරයාගේද සහභාගීත්වය ඇතිව අදාළ වෘත්තීය සමිති සමග දින තුනක් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. ඊට අදාළ කරුණු වෙනුවෙන් අමාත්‍යංශයේ ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද වෘත්තීය සමිති දැනුවත් කළා. ඒ අනුව රාජකාරී ඉටු කරන ලෙස දැනුම් දුන්නද ඔවුන් සේවයට වාර්තා කර නොමැති බවටයි තහවුරු වී ඇත්තේ. අවශ්‍ය විසඳුම් ලබා දීම සඳහා දැනටමත් ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බව ලේකම්වරයා පෙන්වා දෙනවා. කැබිනට් මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීම, දීමනා ලබා දීම පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග කටයුතු කිරීම, දැනට අධිකරණයේ පවතින නඩු සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීමද ඊට අයත් වී තිබුණා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග සම්බන්ධීකරණය වෙමින් උසස් වීම පිළිබඳ මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා. ඒ සියලු කරුණු පිළිබඳව වෘත්තීය සමිති වෙත දැනුම් දී ඇති බවයි සෝමරත්න විධානපතිරණ මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් එම විසඳුම් පිළිගැනීමට ඔවුන් අපොහොසත් වී ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා. ඒ අනුව ආයතන ප්‍රධානියා වශයෙන් මැනුම්පතිවරයා නියම කළ තනතුරට අදාළ නිත්‍ය රාජකාරී ඔවුන් ඉටු නොකිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවයි ලේකම්වරයා අවධාරණය කළේ.